ඩෙල් ස්ටේන් කියන්නේ හරි අපූර්ව වේග පන්දුවවන්නෙක්. වේගය, ඉලක්කය, දෝලනය, පන්දුවල විවිධත්වය වගේ වේග පන්දුවවන්නෙකුට තියෙන අවශ්‍ය හැකියාවන් අතරින් සියලුම හැකියාවන් තිබුණු වේග පන්දුවවන්නෙක් තමයි ස්ටේන් කියන්නේ. ස්ටේන්ගෙන් විදෙස් මාධ්‍යයක් ප්‍රශ්නයක් අහලා තිබුණා. ප්‍රශ්නේ තමයි ඔබ පන්දුවවපු අමාරුම් ප්‍රතිකරු කවුද කියලා. ස්ටේන් මේ ප්‍රශ්නෙට අපූර්ව උත්තරයක් දීලා තිබුණා. ඇත්තටම මේ ප්‍රශ්නෙට එහෙම කෙනෙක් හිටියේ නැහැ කියලා උත්තර දෙන්න තිබුණා නම් තමයි හොඳ. හැබැයි එහෙම උත්තර දෙන්න බෑ. මොකද ඇත්තටම අමාරු ප්‍රතිකරු හිටියා. ක්‍රිකට් තරඟයක ස්වභාවය අනුව ප්‍රතිකරු අමාරු වෙනවා වගේම ලේසි වෙන වෙලාවලුත් තිබුණා. මොකද අලුත් පන්දුවෙන් පන්දුවවද්දී ලේසියෙන් දවා ගන්න පුළුවන් ප්‍රතිකරුවෙක් පන්දුව පරණ විදිහට තර්ජනයක් වෙන්න පුළුවන්. ඒ වගේම මේ විදිහට තර්ජනයක් වෙලා හිටපු ප්‍රතිකරුවට ඊට පස්සේ දෙවෙනි නව පන්දුව ගත්තාම නැවත පන්දුවවන්න ලේසි ප්‍රතිකරුවෙක් වෙන්නත් පුළුවන්. ඔය හැමදේම බැලුවම මම පන්දුවවපු අමාරුම ප්‍රතිකරුව විදිහට මම සලකන්නේ සචින් තෙන්ඩුල්කර්. අනිත් ප්‍රතිකරුව ගත්තොත් එයාලා දවා ගන්න පුළුවන් තැන් අපිට පන්දුවවන්නේදී පේනවා. හැබැයි සචින් අපි දුවගෙන එද්දිම ඔහු දවා ගන්න පුළුවන් වෙයි කියලා අපිට පේන තැන් වහ ගන්නවා. එනිසා මම හිතන්නේ මම මුහුණ දීපු අමාරුම ප්‍රතිකරුව තමයි සචින්. සචින්ගේ හෙල්ස පවසායතේ ස්ටේන් එක් දින තරඟවල විශේෂයෙන් T20 තරඟවල තමන් පන්දු යවීමට අකමැති ප්‍රතිකරුව ලෙස හඳුන්වන්නේ කොදෙව් ප්‍රහාරාත්මක ප්‍රතිකරුව ක්‍රිෂ් ගේල්. ඇත්තටම ගේල්ට පන්දු යවන එක ලෙස නෑ. ඔහු පන්දු යවන්න විනාශ කරන ප්‍රතිකරුවෙක්. පන්දුවේ වේගය, දෝලනය වගේ කිසිම දෙයක් ගේල්ට අදාළ වෙන්නේ නෑ. එනිසා ගේල්ට පන්දු යවන හැම පන්දු වාරයකම මම හිතාගන්නේ මේ මම ගේල්ට යවන අන්තිම පන්දු වාරය වෙන්න කියලා. මේ වගේ වීඩියෝ හැමදාම බලන්න අපේ channel එකත් එක්ක එකතු වෙන්න, අපිව subscribe කරන්න. ඒ වගේම cricket වලට කැමති යහළුවෙකුට බලන්න මේ වීඩියෝ එක share කරන්නත් අමතක කරන්න එපා. තවත් අලුත් වීඩියෝකින් හමු වෙනතුරු cricket ලංකා තුලින් ඔබට සුබ දවසක්.